අයිබෝවන් අදත් මම ඔබේ සොඳුරු නිවහනට ආවා අලුත් අත්දැකීමක් එක්ක ඔබව දැනුමින් පෝෂණය කරන්න මේ වන විට විශාල පිරිසකගේ ගෙවතු වගාව සම්බන්ධයෙන් විශේෂයෙන් ලැදියාවක් උනන්දුවක් දක්වන තත්ත්වයක් තමයි අපට දකින්නට ලැබෙන්නේ අන්තර්ජාලයේ YouTube channel දිහා බැලුවොත් ගෙවතු වගාව සම්බන්ධයෙන් මේ වෙනකොට වැඩිම views ප්‍රමාණයක් අපිට බලා ගන්නට පුළුවන්. ගෙවතු වගාව කියන්නේ ඇත්තෙන්ම අපට එතරම්ම පළපුරුද්දක් නැති අවබෝධයක් නැති කර්මාන්තයක් හැටියට මම දකින්නේ. අපි විනෝදාංශයක් හැටියට ඒ වගේම මානසික සුවයක් හැටියට ගහක් හිටවන එක බහුතරයක් කරන දෙයක්. නමුත් ඔබ දන්නවා ගහක් අපි බීජ අවස්ථාවේ සිට මේක රෝපණය කරලා පල හට ගන්න අවස්ථාව දක්වා අපට සිද්ධ වෙනවා ජල සම්පාදනය කිරීම ඒ වගේම මේ භෝග නඩත්තු කිරීම කරන්න සිද්ධ වෙනවා. මේ නඩත්තු කිරීමේදී අපට ඇත්තෙන්ම ගස පිළිබඳව යම් හැදෑරීමක් අවබෝධයක් අවශ්‍ය වෙනවා විශේෂයෙන්ම පොහොර යෙදීම ඒ වගේම කෘමිනාශක භාවිතා කිරීම එමත් නැත්නම් දිලිර නාශක දැන් මේවැනි වදුරු ගණනාවක් තරණය කරගෙන යන්නට අවශ්‍යයි මේ පළදාවක් ලබා ගැනීම සඳහා බොහෝ වෙලාවට මේ පිළිබඳ වැඩි අවබෝධයක් අපිට නොතිබුණොත් වෙන්නේ අපිට ලැබෙන ප්‍රතිඵලය සාර්ථක නොවීම නිසා අපි අර උනන්දුව ලැබියාව සම්පූර්ණයෙන්ම නැතු වෙනවා. ජීවතු වගාවේදී භාවිතා කරන උපකරණ මේවා පිළිබඳව ඒ භාවිතා කිරීම පිළිබඳව අපි යම් වැටහීමක් නොතිබුණොත් ඔබට අනිවාර්යෙන් යම් අවස්ථාවක සිදුවේවි නොදනුවත්කම නිසා ජීවිත කාලයේම රෝගී තත්ත්වයට පත්වෙන්න පුළුවන් අත්දැකීම් වලට පවා එන්නට හැකියාවක් තියෙනවා. ඒ නිසා අපි මේ පිළිබඳව දැන ගැනීම වැදගත් කියලායි මට. ඉතිනිවස නඩත්තු කරන්න බොහෝ දේ කළ යුතු වෙනවා. මේ කාර්යයන් කිරීමේදී අපි මුලින්ම සේෆ්ටි ෆස්ට් අපේ ආරක්ෂාව අපි පළමුවෙන්ම විසඳ ගන්නට අවශ්‍යයි. ඔබ දන්නවා ඉංග්‍රීසි භාෂාවේ තියෙන පොඩි වාක්‍ය ඛණ්ඩයක් ප්‍රිවෙන්ෂන් ඉස් බෙටර් දැන් කියෝ කියලා. එහෙමනම් ඔබ ගෙදර ඔබේ ගෙවත්තේ ඒ වගේම ඔබේ නිවස තුළ වැඩ කටයුතු කරනකොට අපට ඉතාමත්ම ප්‍රයෝජනවත් උපකරණ පහක් පිළිබඳව අද මම ඔබත් එක්ක කතා බහ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම ඔබ දන්නවා මේක ග්ලව්ස් එක. ඔබට පේන අත්ආවරණය. මේ ආවරණය ඉතාමත්ම වැදගත් වෙනවා ගෙවතු වගාව කරනකොට ඒ වගේම ඔබගේ වත්ත අලංකරණය කරන මල් වගාවත් එක්ක වැඩ කරනකොට මේක ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද අපි නොහිතන විදිහට අපේ ඇඟිලි තුඩු වලින් යම් විස බීජයක් ඇතුල් වුණොත් අවසානයේදී කෙලවර වෙන්නට පුළුවන් සෙලියුලයිටිස් වගේ ආබාධිත සත්වයන්ගෙන් තමයි ඔබට මේක අහවර වෙන්නේ. ඒ නිසා ඔබගේ ආරක්ෂාව ඔබ මුලින්ම සපය ගන්නට ඕන. ඔබ අනිවාර්යයෙන්ම අත්ආවරණයක් පළඳින්නට ඕනයි කියන එකයි මගේ හැඟීම. ඒත් එක්කම ඔබ දන්නවා ඔබ කාන්තාවක් නම් අපි කවුරුත් කැමති නෑ ඔබේ සියුමලි දෑත් කරඟට ඇවිල්ලා ඒවා මේ රළු කරගන්න කවුරුත් කැමති නෑ. ඒ නිසා මේක පැලඳීමෙන් ඔබට වාසි දෙකක් අත් වෙන එකක් තමයි ඔබේ ශරීරයට එන හානිය ඇඟිලි වල තියෙන සියුමැලි භාවය ආරක්ෂා කරගන්න මේ උපකාර වෙනවා. උපකරණය තමයි මේ ඔබ දකින මුඛ ආවරණයට සිදුවෙන්න තියෙනව හානි. අපි ගත්තොත් ශ්වසන රෝග විශේෂයෙන් ඔබ ආශ්වාස ප්‍රාශ්වාස කරනකොට මකුණු දැල් වගේ දේවල් ඉතාමත්ම අහිතකරයි ශරීරයට. මකුණු දැලකින් නිකිත් වෙන දූවිලි අංශු අපට පේන්නේ නැහැ. ඉතාම කුඩා අංශු. මේවා අපි ආශ්වාස කරපුවාම අපේ ශරීරය හටගන්න පුළුවන් විවිධ රෝග. ඒ නිසා ඔබ අනාගතයේදී සමහර වෙලාවට අදුම රෝගියෙක් බවට පත් වෙන්නට පුළුවන් මේ පුංචි නොසිලිකිලි මත්කම නිසා. උදුළු ගන්නකොට විසි ගන්නකොට ඒ වෙන්න තියෙනා ආබාධ බොහෝමයක් අපිට වලක්වා ගැනීම හැකියාව තියෙනවා මෙවැනි ආවරණයක් පැළඳීම. සමහර විට ඔබ දියවැඩියා රෝගියෙක් නම්
ඔබේ ඇඟිලි ටික ඉතාමත්ම පරික්ෂමින් ආරක්ෂා කරගත යුතු වෙනවා. මොකද එයින් සිදුවන හානිය සහ ඉරණම ඔබට සමහර වෙලාවට ඔබේ ඇඟිල්ලක් ඔබේ පාදයේ ගොඟිල්ලක අහිමි වීමකට පවා මේක තුඩු දෙනවා. ඔබ මුලින් කතා මුලින් මේ පිළිබඳව තේරුම් ගත්තේ නැත්නම් එනිසා මේ රබ බූට් එකක් භාවිතා කිරීම ඉතාමත්ම වැදගත් ඔබගේ වැඩ කටයුතු. ගොඩනැගිලි ද්‍රව්‍ය විකුණන්නට තියෙන අලවිහල්වල මේක ලබා ගන්න පුළුවන් රුපියල් 120ක් වගේ මුදලකට මේ ප්ලාස්ටික් කණ්ණාඩිය ලබා ගන්න පුළුවන්. මේ භාවිතා කිරීම ඉතාමත්ම යෝග්‍යයි කියන්නේ ඔබ මහුණු දැල කඩන අවස්ථාවේදී සමහරලාට ඇහැ තුලින් මේ දූවිලි අංශු ඇතුල් වෙන්න පුළුවන්. එතකොට ඇහැට යම් ආපදාවක් සිද්ධ වෙන්න පුළුවන්. ඔබ ගෙදර අපි හිතමු බිත්ති සුද්ධ පවිත්‍ර කරනකොට ප්‍රෙෂර් ගන් එකක් වගේ දෙයක් පාවිච්චි කරනවා නම් ඒ ගල් කෑලි කැඩිලා ඇහැට විසි වෙන්න පුළුවන්. ඉතින් මෙවැනි ආවරණයක් පළඳලා ඔබ ඔබේ වැඩ කටයුතු කරනවා නම් මම හිතන්නේ ඔබට කිසි අනතුරක් හානියක් වෙන්නේ නැහැ. ඔබේ ඇස් දෙක ආරක්ෂා කරන්න පුළුවන්. ඔබ දන්නවා ඔබේ ශරීරයේ තියෙන ඉතාමත්ම වටිනාම ශරීරාංගය හැටියට මම දකින්නේ ඇස් දෙක. ඉතින් ඒ නිසා මේක ඇස පරිස්සම් කර ගැනීම ඉතාමත්ම වැදගත්. ඒ නිසා මේ මෙවැනි දෙයක් භාවිතා කිරීම යෝග්‍යයි කියලයි මට හිතෙන්නේ. හිස් වැසුම බොහෝ වෙලාවට අපි මේ තියෙන දේශගුණික තත්ත්වයත් එක්ක අපි වැඩ කරන්නට වෙන්නේ තද අහුවේ තද හිරු රස පතිත වෙන 10 11 වගේ වෙලාවට කොටින් මේ අපිට මේ වැඩක් කරන්න බෑ. ඉතින් මේ වගේ වෙලාවට අපි හිස කෙලින්ම අහුවට ආවරණය වුණොත් ඔබ දන්නවා එයින් නැතිවිය හැකි ලෙඩ රෝග අනන්තයි අප්‍රමාණයි. දූවිලි වල වැඩ කරනකොට දූවිලි ඇවිල්ලා මේ හිස කෙස් වල දැවටුනාම ඒවත් තැම්පත් වුණාම වෙනත් ආබාධ හිසේ කැක්කුම දැන් කෙනෙක්ට හිසේ කැක්කුම තියෙනවා නම් ඒක වැඩි වෙන්නට පුළුවන් අවුවේ දිගටම වැඩ කරන්න ගියාම. ඒ නිසා හැමදේටම වඩා යෝග්‍යයි අපි පරිස්සම් වීම. ඒ නිසා අනිවාර්යයෙන්ම ගෙවත්තක එලිමහනේ මේ තද සූර්ය පතිත ලාක වැඩ කරනවා නම් ඔබ අනිවාර්යයෙන්ම හිස් ආවරණයක් මොකක් හෝ රෙදි කැබැල්ලක් හෝ ගැට ගැහ ගැනීම යෝග්‍යයි කියලයි මගේ හැඟීම. මොකද අපි හැම වෙලෙම හිතන්න ඕන අපේ ආරක්ෂාව සහ අපේ සෞඛ්‍ය ගැන හිතලයි අපි වැඩ කටයුතු කරන්න ඕනේ. උපකරණ පහක් පිළිබඳව අද දවසේ අපි අඳුනගත්තා. ඉතින් මේවායින් අපට සිද්ධ වෙන හානිය අවම කරගන්න පුළුවන් බව අපිට වැටහුණා. නැවතත් දවසක අපි ඉතින් මේ වගේම හමු වෙමු තවත් වැඩසටහනකින්. ගෙවත්ත සහ නිර්මාණශීලී විදියට කොහොමද ඔබේ නිවහන නඩත්තු කරන්නේ ආරක්ෂා කරගන්නේ කියන එක පිළිබඳව අපි වැඩි දුරක් තව කතා කරමු. ඔබට සුබ දවසක්. අයිබෝවන්.